හරිතින්නන්න අද තේස්ටි කිචන් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්නකොට හැමදේම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කොණ්ඩේ කැවුම් හදන්නේ කොහොමද කියලා. ඉතින් අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් සේරම වෙනදා වගේම මම පල්ලේ description box එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක ඇතුලින් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා. ඔයා තාමත් මගේ තේස්ටි කිචන් YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා එකතු වෙන්න. එතකොට ඔයාලට මම දාන videos මම හැරගන්නේ නැතුව බලන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එක ගිහලා බලමු මේ අවුරුදු කාලේ කොහොමද කොණ්ඩේ කැවුම් එකක් හරියට හදාගන්නේ කියලා. අපිට මේ කැවුම් එක හදාගන්න සීනි ග්‍රෑම් 350ක් ඕනි. මේ තියෙන්නේ ඒක. අපි මුලින්ම මේ සීනි ග්‍රෑම් 350න් මේස හැඳි දෙකක් තාච්චියකට දාලා හොඳට මේ සීනි ටික කළු පාට වෙනකන් කලවම් කරගන්න ඕනි. ඉතින් මේක කර කරගන්න එපා. නමුත් අඩුව ගින්දරේ මෙන්න මේ වගේ පාටක් එනකන් ඕගොල්ලෝ මේක මේ කැරමල් කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට උණු වතුර දාගන්නවා. තද රසනේ උණු වතුර සාමාන්‍යයෙන් මිලිලීටර 60ක් විතර දාලා මේක හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේ තියෙන රසනේම වතුර නටනවනේ. ලිප ඕෆ් කරලා සීනි කැට තියෙනවා නම් ඒ ටික හොඳින් දිය වෙනකන් කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ ඕගොල්ලෝ මේක ලිපෙන් ඉවත් කරගන්න. දැන් ඔයාලා ඉඩ තියෙන පිරිසිදු භාජනයක් අරගෙන ඒකට හාල් පිටි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් එකතු කරගන්න. කඩේ ගන්න තියෙන හාල් පිටි මෝලකින් අරගෙන තමයි මම ගත්තේ. ඊට පස්සේ ඒකටම පාම් පිටි ග්‍රෑම් 150කුත් එකතු කරලා අර ඉතුරු වෙච්ච සීනි ටිකත් එකතු කරගන්න. ඒ කියන්නේ අපි අර සීනි ග්‍රෑම් 350 මේසෙන්දි දෙකයි නයින් කරේ. සීනි ටිකත් දාගෙන මේකටම අපි අර පාට කරගත්ත කැරමල් සීනි ටික තියෙනවනේ ඒ ටිකත් මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ පොල් කිරි මිලිලීටර 200ක් අරගන්න. ඒක එකපාර එකතු කරගන්නේ නැතුව කොටස් දෙකකට මෙන්න මේ වගේ එකතු කරලා ඒකෙන් ටිකක් එකතු කරලා පොඩ්ඩක් වෙලා අනලා අනිත් ටිකත් මේකට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේක හොඳ දියාරු මට්ටමකට ගන්න අනා ගන්න ඕනි. මුලදී අපි එකතු කරන්නේ පොල් කිරි මිලිලීටර 200යි. ඒක තමයි මම මේ දැන් දෙකට කඩලා දෙවෙනි කොටසත් මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලා මේ කැවුම් පිටි එක මිශ්‍ර කරගනිද්දි එකම පැත්තට මිශ්‍ර කරන්නේ. එතකොට ටක් ගාලායි මිශ්‍ර වෙනවා. ඒ වගේම මේකට එකතු කරගත්ත සීනි ටිකත් හොඳට දිය වෙනවා. මොකද මේක අපි සීනි ටික හොඳට දිය වෙනකම්ම මිශ්‍ර කරගන්න ඕනේ. සීනි කැට ඇතුලේ තියෙන්නේ නැති වෙනකම්ම. ඉතින් ඕගොල්ලෝ මේක මිශ්‍ර කරද්දි හොඳට එකම පැත්තට මිශ්‍ර කරන්න අමතක කරන්න එපා. ඒ අතරවාරේදී මම මේකට ලුණු කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. මෙන්න මේ වගේ මට්ටමට ආවට පස්සේ අපිට පුළුවන් අපේ මේ මිශ්‍රණය පිපෙන්න තියන්න. ඉතින් මේ ඇඟිලි වල ගෑවිලා තියෙන ටිකත් එක ගැවුමක වගේ ප්‍රමාණයක් ඇඟිලි වලත් ගෑවිලා තියෙනවා. එහෙනම් ඒ ටික හොදලා අයින් කරන්න එපා. මේ වගේ මේ භාජනයටම එකතු කරගන්න. හරි, දැන් ඔයාලා මේක පියනකින් වහලා පෑයක් පෑයකමාරක වගේ හොඳින් පිපෙන්න තියන්න ඕනේ. ඉතින් අපි මේ පෑයකමාරකට පස්සේ තමයි මම නම් පියන ඇරියේ. ඉතින් දැන් ඕගොල්ලන්ට මම මේක තව පොඩ්ඩක් හැන්දෙන් කලවම් කරලා පෙන්නනම් දැන් ටිකක් උකු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ උකු ගතිය තව ටිකක් දියාරු කරගන්න තවත් පොල් කිරි මිලිලීටර 60ක් වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. දැන් ඔයාලා මේක කලවම් කරන අතරේ උකු ගතිය වැඩි වුණොතින් පොල් කිරි ටිකක් එකතු කරගන්න, දියාරු ගතිය වැඩි වුණොතින් තවත් හාල් පිටි ටිකක් එකතු කරලා මෙන්න මේ පද මෙනකම් මේක හදාගන්න. අපිට මේ වගේ අග හීනි කරගත්ත කෝට්ටක් ඕන. ඉතින් කිතුල් කෝට්ටක් හරි නාරං කෝට්ටක් හරි පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට. නැත්නම් පිරිසිදු ලීයක් මොකක් හරි විස නැති දෙයක් ගන්න. මම ගත්තේ නාරං කෝට්ටක්. ඉතින් මේකේ මෙන්න මේ වගේ අගිස්ස හොඳට ටිකක් උල් ගතියට එන්න හදලා තියෙන්නේ. අපිට කොණ්ඩ ගැවුම් හදන්න මේ වගේ එකක් ඕනි වෙනවා. ඔයාලා ලිපේ ගින්දර අඩුම මට්ටමට හරවගෙන ඒ කුඩින් තාච්චියක් තියාගෙන තාච්චිය හොඳින් රත් වෙන්න තියන්න. රත් වුණාට පස්සේ මේකට පොල් තෙල් එකතු කරගන්න. ඊට පස්සේ තෙල් ටිකත් රත් වෙන්න තියන්න. අඩුම ගින්දරේ තියන්න මතක තියාගන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත කැවුම් මිශ්‍රණය මෙන්න මේ වගේ එකතු කරගන්න. එකම තැනකට තමයි කැවුම් එක වත් කරන්නේ, වටේට කරකවන්නේ නැහැ. මෙහෙම එකම තැනට කැවුම් එක වත් කරද්දි මේකේ පොඩි හිලක් වගේ හැදිලා එනවා. අන්න ඒ මට්ටමට ගම්ම ඕගොල්ලෝ කැවුම් එක එකම තැනට වත් කරන්න ඕනේ මේ වගේ හීන් නූලක් විදියට. දැන් ඔයාලට පේනවාද මේ කැවුමේ මැද හිලක් වගේ හැදීගෙන එනවා. අන්න ඒ වෙලාවේදී ඕගොල්ලෝ මේක හොඳට මේ හිලට තෙල් දාන්න ඕනේ. ඒ කියන්නේ මේ රත් වෙච්ච තෙල් වලින් මේ කැවුමේ හැදිච්ච හිලට හොඳට තෙල් දාන්න ඕනේ. ඒතකොට තමයි මේ කැවුමේ කොණ්ඩේ පිපිලා එන්නේ. ඒත් එක්කම අපි අර හදාගත්ත කූරක් තියෙනවනේ. ඒ කූරෙන් මේක උඩ තුවාල කරලා මේම ඇතුළට හොඳට තෙල් දාන්න ඕනේ. නැත්තම් මැද අමු වෙන්න පුළුවන්. මේ කරන විදිහට තුවාල කරලා වටේට තෙල් දාන ගම, ඒ කියන්නේ උඩින් අර කැවුමේ කොණ්ඩේ හරියෙන් කෝට්ටෙන් ඇනලා තුවාල කරලා ඒක ඇතුළට හොඳට තෙල් දාන්න ඕනේ. එතකොට කැවුම පිපිලා එනවා මේ වගේ උඩට. ඉතින් එතකොට ඕගලන කරන්න තියෙන්නේ මේ කොණ්ඩේ හැඩේ හැන්දෙන් සහ මේ කූර පාවිච්චි කරලා ලස්සනට හදාගන්න එක තමයි.
මේ කොඩ ගැවු හදදි මේ කොඩ හදාගන්න කරන ටිකක් අතහුර වෙනකම් කරන්න අමාරුයි. දැම මේ වගේ කූර පැත්තකට කරගන්න ඒත් එක්ම තෙල් දානක නවත්තන්නේ නෑ, තෙල් දිගට ඇතුළට දාන්නඕනි. ඊට පස මේම කූරසා හැඳ පාවිච්චි කරලා මේ කොන්ඩ හැඩේ හදාගන්න ගමම තෙල් කැවීමට ඉහිනෝ. මම කිව්වත් වගේ මේක ටිකක් කොන්ඩ හදාගන්න වැඩේ ඔගොල්ලන්ට අතහුරු වෙනකන්න කරන්න අමාරුයි. හරිදැන් මේ වගේ කොන්ඩ කැවුමේ උඩ රන්වන් පාටුනට පස්සේ අපි තෙල්ලිහෙන එක නවත්තලා මේක අනිත් පැත්ත හරෝගන්න. ඒගැන කොන්ඩ තෙලේ ගිලෙන විදිහට මෙන්න මේ වගේ හරෝගන්න. ඊට පස්සේ තප්පර 20ක් විතර එක පැත්තක් බැදෙන්න ඇරලා අනිත් පැත්තත් තප්පර 15ක් 20ක් විතර මෙන්න මේ වගේ හරෝලා බැදෙන්න අරිනවා. ඊට පස්සේ මේක අපි ලිපෙන් ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන තෙල් බේරෙන්න තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කොන්ඩ කැවුම් හදාගන්නේ. මේ තියෙන්නේ ඒ විදිහට හදාගෙන හොඳින් තෙල් බේරෙන්න තියාගත්ත කොණ්ඩ කැවුම් ටික. ඉතින් ඔයගලන්ට පේනත් මේක ගොඩක් ලස්සන පාටකට තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් ලස්සනට කොණ්ඩෙත් ඇවිල්ලා තියෙනවා. මේකේ කොණ්ඩ ගන්න කරන් ටිකක් අතහුරු වෙනකන් ඔයගලන්ට කරන්න අමාරුයි. ඉතින් හදලා හදලා පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා බලන්න. මම ඔයගලන්ට මේ කැවුම කඩලත් පෙන්නන්නම්. කොණ්ඩෙත් ඇවිල්ලා තියෙනවා, ලස්සනට ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම තමයි මේක ඇතුළත් හොඳට තැඹිලා හොඳට කැවුම ලස්සනට තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ඒක දැන් කඩලා පෙන්නන්නම්. හරිදි මං හිතනවා මේකත් ඔයගලන්ට වටින රෙසිපියක් වෙන්න ඇති කියලා. ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න මේක ඔයගලන්ට හදාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරිදි ඔයාලට දකින්න ඇති කොණ්ඩ කැවුම් විතරදි කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම මේක පැහැදිලිව කියලා දුන්නා. ඉතින් ටිකක් අමාරුයි මේක එකපාරට නම් හදන්න බැරි වෙයි. ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න. තවත් මේ වගේ රසවත් කෑම කරන්නේ ටේස්ටි කිචන් YouTube channel එකේ. ඔයාලා හැමෝටම මම අපෝ ඉක්මනට වෙන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.